මම සංජය මහවත්ත මගෙන් රට සංවිධානයේ සභාපති අද දවසේදී අප සංගමේ නිලධාරි මණ්ඩලයත් එක්ක මේ බුද්ධ ශාසන අමාත්‍යාංශයට ආවේ කොමතාරිස්වරයා හම්බ වෙන්න ඒකට ප්‍රධාන හේතුවක් තිබ්බා මේ පහුගිය දවස්වල ආගමික සහජීවනය කියලා මේ රටේ තැන් තැන්වල විවිධාකාර ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා කුරුන්දි විහාරයේ ප්‍රශ්නයක් මොහුදු මහා විහාරයේ ප්‍රශ්නයක් ඒ ඊඩම බෞද්ධයන්ටත් අයිති ඒ ඊඩම හින්දු අයටත් අයිති ඒ වගේම අපි පොඩි නිරීක්ෂණයක් සිද්ධ කළා ඒ වගේම අපිට පැමිණිල්ලකුත් ආව රත්තපුරේ පැත්තෙන් රත්තපුර නැදුන් විහාරය සම්බන්ධයෙන් රත්තපුර නැදුන් විහාරයේ ඇත්තටම අක්කර 11ක් පමණ තමයි මේ ඊඩමට අයිතිවාසිකම තියෙන්නේ ඒ වුණාට මේ පන්සලේ හාමුදුරුවරු අක්කර 2000කට පමණ අයිතිවාසිකමක් කියනවා කියලා තමයි මේ ආරංචියාවේ ඊට පස්සේ කුරුන්දු විහාරයේ පහුගියදා ආගමික සහජීවනයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වුණා මේ හැම ප්‍රශ්නයක්ම බාර දෙපාර්තමේන්තුවක් තියෙනවා ඒක තමයි බෞද්ධ කඩයුතු අමාත්‍යාංශය. ඒ බෞද්ධ කඩයුතු කොමතාරිස්වරයාට මේ පනත ප්‍රකාරව මේ පනත 1931 අංක 19 දරන විහාර දේවාලගම් ආඥා පනත යටතේ බලය පවරලා දීලා තියෙනවා. මේ හැම එකක්ම ඔඩිට් කරන්න මේ ඔඩිට් එක කළොත් මේ තියෙන සියලුම ප්‍රශ්න මේ සහජීවනයේ සම්බන්ධ සියලුම ප්‍රශ්න විසඳෙනවා. ඉතින් අපි අද ලිඛිතව කොමතාරිස්වරයාට බාර දුන්නා. ඒ අවස්ථාවේ කොමතාරිස්වරයා පිළිගත්තා මේ පනත ප්‍රකාරව පනත තිබ්බත් මේ ආකාරයට කිසිම විහාරස්ථානයක ඒ ඔඩිට් එක කරන්නේ නැහැ කියලා. එහෙම පැමිණිල්ලක් ආවොත් විතරයිලු ඔඩිට් එක කරන්නේ. එහෙමනම් අපි අද දවසේදී අර කිරියැල්ල දුම්බර කියන මිටියාවේදී තියෙන අක්කර 2000ක පමණ ඒ ඉඩම් සම්බන්ධයෙන් සහ නැදුන් විහාරය සම්බන්ධයෙන් විගණනය කරන්න කියලා අපි අද දවසේදී ඉල්ලා සිටියා කොමතාරිස්වරයාගෙන්. මේ සහජීවන පිළිබඳ ගැටලු ඇතිවීම වළක්වන්න නම් මේ කොමතාරිස්වරයා පණ ගහලා නැගිටලා මේ සම්බන්ධයෙන් මේ විහාර නින්දගම් පනත බලාත්මක කරන්න ඕනි. මොකද හැම ප්‍රශ්නයක් ඇති වෙන්නම මේ ප්‍රශ්නට හේතුවක් තියෙනවා. සිවිල් ක්‍රියාකාරීක විදිහට අපි හේතුව තමයි හොයාගෙන යන්නේ. ඉතින් අපිට හම්බුණා හේතුව. දැන් අපි ඒකට නිසි ක්‍රියාමාර්ග ගන්න කියන බලගිරීම කරන්න, ඉල්ලීම කරන්න, ආයාචනය කරන්න තමයි අපි අද දවසේදී ආවේ කිසිම දේශපාලන සම්බන්ධයකින් තොරව. ඒ වගේම මේ විහාර නින්දගම් පනත හරහා ගොඩාක් දේශපාලඥ මේ පන්සලේ එළියෙන් බැබලෙන්න උත්සාහ කරනවා. අන්තිමට මේ පන්සලත් එක්ක සම්බන්ධ වෙලා පන්සලේ ඉඩම් ටිකට වගේ කියන්නේ මේ දේශපාලඥයෝ. ඉතින් අතිවිශාල අක්කර දහස් ගණන් ලංකාවෙන් භාගිකට වඩා පන්සල් වලට අයිතිය තියෙනවා, විහාර වලට අයිතිය තියෙනවා, පූජනීය ස්ථාන වලට අයිතිය තියෙනවා. මේ එක ඉඩමක්ම මේ කිසිම ඉඩමක් ඔඩිට් එකක් විගණනයක් කරන්නේ නැහැ කිව්වම අපිට අද දවසේ දැඩි නොසතුටක්, දැඩි දුකක්, සංවේගයක් ඇති වුණා. ඇයි මෙහෙම වෙන්නේ? එහෙමනම් මේකෙන් මේ කූඩ ව්‍යාපාරිකයෝ, කූඩ දේශපාලඥයෝ පළ ප්‍රයෝජන ගන්නවා. ඉතින් ඒක වළක්වා ගන්න පුළුවන් වහාම මේ සඳහා සියලුම නින්දගම් සඳහා, විහාර ඉඩම් සඳහා විශේෂයෙන් විගණනය සිද්ධ කළ යුතුයි කියන එකයි අපේ සංගමේ අදහස. ඒ සඳහා අපි කොමතාරිස්තුමාට අද දවසේදී ලිපියක් බාර දුන්නා. ඉදිරියේදී කොමතාරිස්තුමා ගන්න තීරණත් එක්ක අපේ සංගමේ කටයුතු කරනවා සහ මේ බෞද්ධ කටයුතු අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධව කටයුතු කරන්නත් අපි සූදානමින් ඉන්නවා කියන එකද කොමතාරිස්තුරයාට අපි දැනුම් දුන්නා. ඔව්, දැන් සාමාන්‍යයෙන් විහාර ශාසනයට පූජා කරපු දෙයක් යම්කිසි කෙනෙක්ට පවරන්න හැකියාවක් නැහැ, ඉතුරුවන්න හැකියාවක් නැහැ නේද? සාංගික දේපල කිසිම කෙනෙක්ට පැවරීමේ හැකියාවක් නැහැ. හැබැයි මේ පැහැදිලිවම පන්සල් වල තියෙන ප්‍රශ්නයන් තමයි පන්සලේ ගාව පන්සලත් එක්ක ඒකාබද්ධ වෙලා දේවාලයක් පටන් ගන්නවා. ඒ පන්සලේ හාමුදුරුවෝ නැතුව ඊළඟ හාමුදුරුවෝ පන්සලට ආවට පස්සේ දේවාලේ වෙනමයි, පන්සල වෙනමයි. එතකොට දේවාලේ වට කරලා වෙනම මේ වැටක් ගහගෙන දේවාලේ කියන්නේ පන්සලට අයිති නැති කොටසක් විදියට කියනවා. හැබැයි මේ එක ඉඩම්. ඒ වගේම මේ දේශපාලඥයෝ වගා ගන්නවා මේ පන්සල් ඇතුළේ තියෙන ඉඩම් පාවිච්චි කරලා. කොළඹ ලොකු පන්සල් වල අක්කර ගණන් වතු තියෙනවා දකුණු පළාතේ. එතකොට උතුරු මැද ලොකු ඉඩම් තියෙනවා. ඉතින් මේ ඉඩම් වල භුක්තිය විඳින්නේ වෙනම කණ්ඩායම. ඒ එහෙම නෙමෙයි, මේක තියෙන්න ඕනි මේ රටේ අඩුම තරමේ මේ පන්සලේට ඒ ආදායම එනවනම් ඒ පන්සල හා යම්කිසි කාර්යයක් ඇති වෙන්න ඕනි. සාංගික දේපල කියන්නේ මේ රටේ බෞද්ධයන්ට අයිති වෙලා තියෙන උරුමයක්, බුද්ධ ශාසනයට අයිති වෙලා තියෙන උරුමයක්. ඒක මේ පෞද්ගලික ආකාරයට භාවිතා කරනවට අපි සිවිල් ක්‍රියාකාරිකයන් විදිහට සම්පූර්ණයෙන් විරුද්ධයි. ඔව්, දැන් සාමාන්‍ය දැන් මේ දවස්වල අර කුරුන්දි විහාරයේ ප්‍රශ්න තියෙනවානේ. ඒ ප්‍රශ්නත් එක්ක දැන් කුරුන්දි විහාරයේ විහාර දේවාල කම්පන කරාවක් නැහැ කියලා කිව්වා නේ. කුරුන්දි විහාරයේ ඒක ඇවිල්ලා ලංකාවේ හිටිය දමිළ බෞද්ධයන්, ද්‍රවිඩ බෞද්ධයන් කියලා පිරිසක් හිටියා. ඒගොල්ලෝ පාවිච්චි කරපු තැන. එතකොට ද්‍රවිඩ බෞද්ධයන් කියන්නේ පන්සල ඇතුලේ කෝවිලකුත් තිබිලා තියෙනවා. ඒකට අපේ කිසි ගැටලුවක් නැහැ. හැබැයි දැන් ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ කෝවිලක් වෙනම තිබ්බා, පන්සලක් වෙනම තිබ්බා කියලා මේ එක වැටේ
එහා පැත්තේ මෙහා පැත්තේ බෞද්ධ බෞද්ධ අයයි හින්දු අයයි මේ පූජා පවත්වන්නේ. ඉතින් මේ වගේ පූජා පවත්වන්න ගිහිල්ලා ආගමික සංහිඳියාවට බාධාවක් ඇති වෙනවා. ඒ බාධාව ඇති වුණාට පස්සේ ඒකෙන් ප්‍රයෝජනය ගන්න කූඩ දේශපාලඥයෝ බලන් ඉන්න උතුරු දේශපාලඥයෝත් ඒ වගේ දකුණු දේශපාලඥයෝත් ඒ වගේ මිනිස්සු සිගන්වලා මිනිහක් දෙකක් මැරෙනකම් බලන් ඉඳලා මේක අතිවිශාල රටේ දැනන්ත ප්‍රශ්නයක් බවට පත් කරනවා. හැම තැනම තියෙනවා. අපි කියන්නේ මේ පනතට අයිති වෙන මොනම හරි ඉඩමක් තියෙනම් ඒ ඉඩමේ විගණනයක් සිද්ධ කළ යුතුයි කියලා. ඒ ඉඩමේ විගණන කටයුතු අදාළ පන්සල හෝ කෝවිල හෝ පූජනීය ස්ථානය හෝ ඒ මොකක් හරි හරහා ඒ අදාළ ආයතනය හරහා මේ කොමතාරිස්වරයාට ලැබිලා දුන්නා නම් මේ ආණ්ඩුවෙන් පරිගන්න මිනිස්සු තමයි මේ ඇතුළේ වැඩ කරන්නේ. ඒගොල්ලන්ට කරන්න වැඩක් නැතුව ඔහේ නිකන් බලන් ඉන්නවා. හැබැයි මම කියන්නේ මේ විගණනේ හරිය පටන් ගත්තොතින් මේ රටේ තියෙන ආගමික සංහිඳියාවට බලපෑමක් ඇති වෙන ප්‍රශ්න භාගයට භාගයක් අඩු වෙනවා.